මේ රටේ තියෙන සුප්‍රකට වංශා සීනි වංශාව සුදුලූණු වංශාව මහ බැඳුම් බැඳුම් කරය මේ සෑම සියලු දෙයක්ම මේ හරහා වංශාවට ලක් වෙලා තියෙන්නේ ජනතාවන ඔබේ බගේ බදු මුදල් මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් අද වෙනතුරු සිද්ධ වෙලා නැහැ එතනින් එහාට ගිහිල්ලා අරගල කරුවෝ එදා අරගලේදී කතා කරපු දෙයක් තමයි අපේ හොරාගත්ත සල්ලි අපිට නැවත ලබා දෙන්න කියලා. අපි දන්න දෙයක් තමයි මේ රටේ මිනිසුන්ගේ සල්ලි හොරාගත්ත දේ අය පිට රටවල් වල නඩු හරහා වංචාකරුවන් බවට පත් වෙලා වැරදි කරුවන් බවට පත් වෙලා ඒ රටේ ඒ පිට රටවල් වල දඬුවම් විදිමින් සිටිනවා. නමුත් ඒ නඩු එකක් සම්බන්ධයෙන්වත් අද වර්තමානයේ ලංකාවේ කිසිදු නඩුවක් පවරලා නැහැ. උදාහරණයක් හැටියට කියන්න ජාලිය වික්‍රමසූරිය ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකා තානාධිපතිතුමා එතුමා ඇමරිකානු ඩොලර් 3,30,027ක් වංචා කිරීම සම්බන්ධයෙන් එතුමාට විරුද්ධව නඩු ගනු කරලා එතුමා වරද පිළිගැනීමේ අනතුරුව අද හිරබත් කරනවා. එතනින් එහාට ගිහිල්ලා සෙන්ට්‍රල් බැංක් එකේ ඒජන්ට් කෙනෙක් හැටියට කටයුතු කරපු සුබේරි කියන පුද්ගලයා එයා ඇමරිකානු ඩොලර් මිලියන 6.5කට එයාට ඒජන්ට් කෙනෙක් හැටියට ගෙවපු සම්දේව සම්බන්ධයෙන් එයාට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා එයා බස් කුප්‍ර යාබස් දීල්ලකේදී කපිල චන්ද්‍රසේනට විරුද්ධව නඩු අහලා ශ්‍රී ලංකන් එයාලයින්ස් හිටපු CEOට විරුද්ධව නඩු අහලා එතුමාට විරුද්ධව දඬුවම් ලබලා දෙනවා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ මේ ලංකාවෙන් පිටත. නමුත් මේ දේවල් සම්බන්ධයෙන් මේ ලංකාව තුළ අද වෙනතුරු එකදු නඩුවක් ගොනු කරලා නැහැ. මම අහන්න කැමති මේ රටේ වර්තමානයේදී නීතිපතිතුමාගෙන් ඇයි මේ දේවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ කියලා. මේ රටේ යුක්තිය පසිඳලෙන ආයතන තියෙනවා. නීතිපති දෙමාර්තමේන්තුව පොලිසිය වංචා විමර්ශන නායතන මේ සෑම සියලු පුද්ගලයෙක්ටම බදු ගෙවන්නේ පඩි ගෙවන්නේ මේ රටේ මහජනතාව. එතකොට මේ ආයතනවල ඉන්න පුද්ගලයන්ගේ වගකීම තියෙන්නේ මේ රටේ ජනතාවට නැතුව ඔය හොර තක්කඩි මජර දේශපාලඥන්ට නෙවෙයි. එතකොට අද මේ රටේ අරගල කරුවන් කිව්වේ අපේ හොරාගත්ත සල්ලි අපිට දෙන්න කියලා. අද වර්තමානයේ වෙනකොට හොරාගත්ත සල්ලි නැවත ලංකාවේ ගේන්න කිසිදු ක්‍රියාපටිපාටියක් සිද්ධ වෙනවද කියලා මම අහන්න කැමතියි. එතනින් එහාට ගිහිල්ලා පැන්ඩෝරා පේපර්ස් අද පැන්ඩෝරා පේපර්ස් ඒ නාට්‍යයට අවුරුද්දක් ගත වෙනවා. අද වර්තමානයේ වෙනතුරු ඒ පැන්ඩෝරා පේපර්ස් වලට වග කිව යුතු පුද්ගලයන්ගේ ඇත්තටම වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන්වත් කිසිදු දෙයක් කරලා නැහැ. ඒ ඒ පුද්ගලන්ට ඒ අසීමාන්තික ධනය ලැබිලා තියෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ වත්කමට සරිලන විදියටද මේ ධනය උපයාගෙන තියෙන්නේ? නැත්නම් මේ කාගේ සල්ලිද කියන එක වෙනතුරු අද වෙනතුරු කිසිදු විමර්ශනයක් කරලා නැහැ. මම කියන්න කැමති ජනතාව නොගෙන් සවිඥානව හිතන්න ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ආදායම සහ වියදම ඔවුන් ගත කරන සුඛෝපභෝගී ජීවිත ඔවුන් ඔය ජීවත් වෙන ඔය යන වාහන ඔවුන්ගේ ළමයි දිහා බලන්න ඔවුන්ගේ ළමයි පිටරට රටවල් වල අධ්‍යාපන ලබන්නේ ඔවුන් පිටරටවල් වල රට රටවල් වල සංචාර සඳහා යනවා මේ සෑම සියලු